Nice guys finish last. I'll tell you what I'm going to do. Race is the end of the race. I'm going to tell you. I'll tell you what I'm going to do. I'll tell you what I'm going to do. නමුත් මේ අතරේ අපි සමාජයක් වශයෙන් අපි තැන දීලා තියෙන කාට හොඳ කෙනාටමද තැනක් ලැබිලා තියෙන්නේ අපි අවංකව මේ ගැන කතා කරොත් හොඳ කෙනාටම නෙවෙයි තැනක් තියෙන්නේ ටිකක් නරක කෙනෙක්ට තමයි ඇත්තටම තැනක් ලැබිලා තියෙන්නේ මේ ලෝකේ අපි අපේ දරුවන්ට මොනවද කියලා දෙන්නේ අවංක වෙන්න හොඳ වෙන්න නිහතමානී වෙන්න උහුමම අපි ගොඩක් දේවල් අපේ දරුවන්ට කියලා දෙනවා නමුත් අපි හැමදාම තැන දෙන්නේ එහෙම කෙනාට ඒ කෙනාද රජ වෙන්නේ ඒ කෙනාද ඉදිරියට යන්නේ ඒ කෙනාද දියුණු වෙන්නේ ගොඩක් වෙලාවට ඒක අනිත් පැත්ත ඉස්කෝල් ගිහිල්ලා හොරට විභාග ගිහිල්ලා හරි පාස් වෙන එක්කෙනා තමයි ඉදිරියට යන්නේ. පගාවක් දීලා හරි වැඩේ කරගන්න එක්කෙනා ඉදිරියට යන්නේ. වෙන කෙනෙක්ගේ දේ උදුරගෙන හරි තමන්ගේ අතට ගන්න එක්කෙනා ඉදිරියට යන්නේ. අපේ සමාජයේ අපි ඒ තැන දීලා තියෙන වැරදි මිනිසුන්ට. මේක මේ අවංකවම කතා කරොත් දවසෙන් තියා සතියකින්වත් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. නමුත් හොඹර කල්පනා කරලා බලන්න. හොඳ කෙනාටම නෙවෙයි මේ ලෝකේ තැන දෙන්නේ. බොහෝම කනගාටුදායක දෙයක්. අපි මේ ගැන හොයන්න වැඩිදුර යන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ ගන්න හොඳ ළමෙක් ඉන්නවා අම්මා තාත්තා කියන දේ අහනවා හොඳට පාඩම් වැඩි ටික කරගන්නවා ඉස්කෝලේ හොඳට ලකුණු ගන්නවා අම්මා තාත්තට උදව් කරනවා කොහොම කීකරු එහෙම එහෙම කරන ළමෙක් ඉන්නවා තව එක්කෙනෙක් ඉන්නවා ටිකක් එච්චරම හොඳ නැහැ ටිකක් තරහ යනවා පොඩ්ඩක් දැන් වලියක් දා ගන්න පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්නවා කොයි වෙලාවෙ මොනවා කරයිද කියලා ෂුවර් නැහැ මොකද්ද වෙන්නේ අර හොඳ ළමයාව නිතරම මග අරගෙන හැබැයි හොඳ නැති ළමයා මේ එනවා නේද ආ හරි ටක් ගල් ඇස් ගන්න ඕ ඕ මොකද්ද ආ හරි මේව කරා දන්නවනේ හැටි මේ තරහ ගියොත් ලෝකලේ ඩකා මේ ෂේප් කරගන්න ඕනේ මෙයා තරහයයි මෙයා මෙහෙම වෙයි මෙයා මෙතන සීන් එකක් හදයි මෙයා ප්‍රශ්නයක් ඇති කරයි කියන බයට මේ කෙනාට මාර බයිකින් ජීවත් වෙන නමුත් අර දරුවා සහෝදරෙක් වෙන්න පුළුවන් හැමදේම හොයලා බලන හැමදේම කරන ඉතාම ආදරය කරන වගකීමෙන් රෑ දවල් නැතුව වෙලාවක් කලාවක් නැතුව කරන දරුවයි පොඩ්ඩක් නැත්තම් පොඩි ප්‍රශ්නයක් දාගන්න ළමයා අතරේ වෙනස බලන්න gedara ඒ දරුවට දෙනව අනවශ්‍ය තැනක් ඇයි විශේෂයෙන් ඒ ළමයා වෙලාවකට එහෙම වෙලා අනික් වෙලාවට පොඩි බැලන්ස් එකක් උද්ගහගෙන පොඩි ඒ දෙපැත්තේ බැලන්ස් එකක් කරගන්න පුළුවන් නම් එයාට වහල් වෙලා හැමෝම ජීවත් වෙනවා ඇයි එයාට බය බය වෙන්න අවශ්‍ය නැහැ නමුත් එයාට බයයි මොකද එතන මොන ප්‍රශ්නයක් ඇති කරයිද අපි ලැජ්ජාවටපත් වෙයිද මොන අහන්න වෙයිද ඒවට බයයි නමුත් ඔය කිසි දෙයක් නොකියන කිසි දෙයක් නොකරන මේ හොඳ දරුවා හැම දෙෙම කරන්න කියන්නෙත් එයාට හැම වැඩේම ගන්නෙත් එයාගෙන් හැම වචනම අහන්න වෙන්නෙත් එයාට මොන දේ කරත් අන්තිමට එයාට වැඩිය දෙයක් ලැබෙන්නේ අනික් කෙනාට ඕක අපි දැකලා තියෙන ස්වභාවය එහෙම ලෝකෙක හොඳ කෙනෙක්ට ඉදිරියට යන්න බැරි ලෝකෙක ඇයි අපි හොඳ වෙන්නේ ඇයි අපි කී කරු වෙන්නේ ඇයි අපි නිහතමානී වෙන්නේ ඇයි අපි දෙමව්පියෝට ගරු කරන්නේ මොකටද මේවා කරන්නේ අන්තිමට එහෙම කරන කෙනාට නෙවෙයි තනක් හැදලා තියෙන්නේ මේ දේ අපි වෙනස් කරන්න ඕනේ හොඳ කෙනාට තනක් ලැබෙනවා කියන දේ අපි හදන්න ඕනේ හොඳ නැති කෙනාට මේ හදන එක්ස්කියුසස් අපි නවත්තන්න ඕනේ එයාට දන්නවනේ හැටි එයාට තරහ යනවනේ ටක් ගාලා එහෙම නැත්තම් මේ කාලේ මේ රාහු කාලේනේ යාගේ යන්නේ වෙලාව හොඳ නැහැනේ අපලයිනේ එහෙමත් නැත්තම් ඩිප්‍රෙෂන් මේ වෙලාවේ ડિප්‍රෙෂන් එයාට මොන හේතුවක් දාලා හරි මොන එක්ස්කියුස් එක දාලා හරි එයා ෂේප් එක යනවා හැබැයි අර හොඳට ඉන්න ළමයා එක දවසක් එක වචනකින් එක දෙයකින් එයාගේ වෙනසක් පෙවුනොත් එයා කොහොමද එහෙම කරන්න කියලා හොඳ කෙනා අවුරුදු ගාණක් ජීවිත කාලෙම හොඳ වෙලා ඉඳලා චුට්ටක් නරක් වුණොත් එයාව විවේචනය කරනවා හැබැයි නරක ළමයා අවුරුදු ගාණක් ජීවිත කාලෙම වද දීපු නැහැදිච්ච නරක ළමයා පොඩි මොහොතකට හොඳ දෙයක් කිව්වොත් හොඳ දෙයක් කරොත් අහසුසුට වර්ණා කරනවා. එහෙම ලෝකෙක හොඳ දරුවෙක්ට දිගටම හොඳ විදියට යන්න හිතෙනවද? ඇයි මොකටද මම මේ දේවල් කරන්න කියලා හිතෙනවද නැද්ද? අපි ওই දේ වෙනස් කරන්න ඕනේ. ඔය වගකීම සම්පූර්ණයෙන් තියෙන්නේ ගුරුවරයෝ, දෙමව්පියෝ, වැඩිහිටියෝ වෙන අපි අතර. වැඩිහිටියෝ වශයෙන් අපි බොහොම පැහැදිලිව හරි කෙනාට, හොඳ කෙනාට තැනක් හදලා දෙන්න ඕනේ. නැති කෙනාව තියෙන තැනුත් පල්ලෙහාට ගේන්න. අපි ඔබ නොකරන තාක්කල් අන්තිමට සිද්ධ වෙන්නේ අපේ ඉන්න හොඳ ළමයි ටිකත් අපේ ඉන්න හොඳ මිනිස්සු ටිකත් නරක් වෙන එකයි
අපි හොඳ සමාජයක් හදන්න නම් අපි හොඳ දරුවෝ හදන්න ඕනේ. ඒ දරුවන්ට හොඳ ආදර්ශයක් දෙන්න ඕනේ. වැඩිහිටියෝ වශයෙන් හොඳ වෙන්න, අවංක වෙන්න, නිහතමානී වෙන්න, ගරු කරන්න වැඩිහිටියන්ට කියලා. මේවා මේ වචනෙන් කිව්වට වැඩක් නැහැ. මොකද ක්‍රියාවෙන් අපි වෙන්නේ ඒක අනිත් පැත්ත. ගොඩක් වෙලාවට ඒව නොකරන කට්ටියට අනවශ්‍ය තැනක් දීලා තියෙනවා. කරන කට්ටියට තැනක් නැහැ. ඒසාව විශේෂයෙන් වැඩිහිටියෝ හැටියට මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාට ලොකු වගකීමක් තියෙනවා. ඒ දේ හදන්න හොඳ ළමයාට, හොඳ මිනිස්සයාට, හොඳ දරුවට අවංකවම ඒ තැන හදලා දෙන්න. නැති කෙනාව බය වෙන්න, ලැජ්ජ වෙන්න මේවා කරන්න ඕනේ නැහැ. නැති කෙනාගේ තියෙන දේ ගලවලා දාන්න. ඕක නොකර හොඳ සමාජයක් හදනවා පුරු. ඒ නිසා ඒ වගකීම විශේෂයෙන් අද මේක අහන් ඉන්න වැඩිහිටියෙක් ඉන්නවා නම් ඒ වගකීම තියෙන්නේ ඔබේ අතේ කියන එක මතක තියාගන්න. අපි කවුරුත් මැරලා යනවා. හැබැයි අපි යන්න කලින් අපේ තියෙන ලොකුම වගකීම ඊළඟ ජෙනරේෂන් එක හරියට හදලා යන්න. හරි කෙනාට, හරි දරුවාට තමන්ගේ ගෙදර ඇතුලේ හොඳ දරුවෝ හදන්න බැයි නම්, ඒ හදන හොඳ දරුවාට අවශ්‍ය තැන හදලා දෙන්න බැයි නම්, එතනින් යටයි කතාවක් නෑ. අපි හරි කෙනාට හරි තැන හදලා දෙන්න.